Tension! Dasa desa loa patala nirindun itagaru. Ohu sama karanu ena kisiveku loa netiru. Odate da pana kesara singhayaku bandu. Loke da parakasa raja paula da bayalu. Utaveru na samavinna samavinna. Loke da utum nirindane ni mei vadinu. Satara karadiya valallate hita ඔය මද එහෙමයි එහෙමයි දැන් ඔබ මොකද්ද කියපු කවිය අර පවුලට බය පදබේලියක් ගියව්වේ වැරදීමක් උනේ නරේන්ද්‍රයන්නේ අර මගේ පවුලට තියෙන බයනිවය කියුනේ මමගේ මේ රාජකීය ආසිපතෙන් කන කපා ගන්න ආස හිතිරද ආ තැලෙන්න තැලෙන්න නේද වහන්ස මොකද්ද බල තැලෙන්න නෑ මං කිව්වේ මේ එකපාරට කන කැපිල යනව නම් හිත හදාගත්තා කිනි ඔය මලකඩ කාපු කඩුවෙන් කැපෙන්නේ නෑනේ තැලෙනවනේ ඒකයි මං කිව්වේ Gani gani nadu tik gani mehata Yes my dear owner the case number 1 Me ithuru tika english giyahan ko English okay Narendriyanani husband attack violent to wife and six mehun in nalale mokadda ba e giwe english giwe ekko singale me giyahan ko eka thama man dannawani wahanseta therenne kiyala naduwak ekka swamiya visin birindata pollakin paradi nalale meun hayak damima yodita owe vilane swamini bae mama thamai e birinda amma thamun piriminda swamini he reddak kandan pirimiyetta hama pollakin gaeniyetta gehuwa hita man ahanni oy wage pirimi hodai vele pambiyanta hitawanna chik vithara wansa feminilla katha karanne vidiyen peenni chuditiya visin polupara katata gahala පොඩ මිස් වෙලා තමයි ඔය නලලට වැඩිලා තියෙන්නේ අම්මෝ මෙහෙමත් කටක් තප්පුලා දෙවිගේ ටෝන් එක ළඟින්ම යනවනේ ඒකනේ බං එහෙමයි මේ පුරෝ කන පොඩ ලං කරා එහෙමයි වහන්ස මේ වගේ කටක දත් ඇඳ බඩට යන්න ගහන්න ඉදිරිපත් වෙච්ච වීරෝදාර ස්වාමියාව පිරිමින් විදියට ගරු ගාම්භීරව රහසින් නිදොස් කොට නිදහස් කරපියකෝ එහෙමයි වහන්ස එහෙමයි මේ අගතියටවත් පාර්ශවය ඒ කියන්නේ ඔහෙ ඔහෙ තමයි යහ කන් දෙක රිදෙනවනේ ඒ පිළිබඳව කරුණු සලකා බලා නැවත වසර 10කට කල් දානවා නඩුව ඇයි බලන්නේ ළඟ වැඩිද දිනේ ඇයියකෝ එනම් 20කට දාන්නකෝ යකු පුදුම නීතිනි මේවුවා එහෙම තමයි මේව රාජ නීති නේද බං නෑ මොකද්ද කෝකිලියෝ ඇයි රාජ සභා ඉන්ටර්වල් එහෙක ශාරීරික සුවය මානසික සුවය වර්ධනය වෙන කැම බීමක පැයකු දෙන්න මේ මොනවද බම්මි පුරෝ ඔය අලු පූල් කුකීස් බං බොන්න තියෙන්නේ රණවලා ඉදෝමකින් ඇයි යකෝ ඔය අලු පූල් වෙනුවට උඹට කැඩිලද දුවන පූල් දෙවල් එකක් එක්ක ශක්තිජනක පානියක් ලෑස්ති කළා නම් රාජ සභාව නැගලා යනවනි බොල මාත ආසයි බං එදේ ඒ තප්පුලා දේවි උපදෙස් දීලා තියෙන්නේ රාජ සභාවේ වියදම් කප්පාදු කරන්න කියලා. ඔව් ඉතින් වියදම් දුන්නත් වැඩක් නැහනේ. ඇයි? උඹනේ හදන්නේ මේක කෑම. මේ උඹලා දෙන්න ඔතන බයිලග ගහ ඉන්නේ මේ රාජ සභාවේ ඉතිරි භාගේ පටන් ගන්න නැද්ද? පටන් ගනින් පුරෝ. එහෙමයි වහන්ස. එහෙමයි. Attention. The second half of රාජ සභාව ස්ටාර්ට් කරන්න යන්නේ. මීලකට තියෙන්නේ නව අදහස් හා යෝජනා කාලයයි. ඒ අනුව ඉදිරිපත් කිරීමට ඇති යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න මට මේන්නේ මුකුත් නෑ වගේ එහෙමද එහෙමයි මොකද මුකුත් නැත්තේ තුන්සරයක් ගෙනවපු දෝෂා වියෝගයේච බහුතරයේ කැමැත්ත විමසලා තනතුරෙන් පහ කරන ඡන්ද විමසුමක් තියන්න තියෙන්නේ ඈ එමෙක තියනවාද පුරෝ තිබ්බ වගේ මතකයි වහන්ස මේ ඒක තමයි මම මේ කල්පනා කළේ මොකද්ද කියලා මේ යකෝ මොකද්ද එන්නකෝ අපි මතක් කරලා දෙන්න දිගින් දිගටම අක්‍රමිකතා දූෂණ වංචා රාශියක් සිද්ධ කරපු රාජකීය උපදේශක තනතුරෙන් පහගන්න දෝෂාභියෝගය ඒකද දැන් කවුද තනතුර හොබවන්නේ රාජකීය උපදේශක කවුද යකෝ ඉදකින් හයි බෝ නේද රාජකීය උපදේශක උට අපි මන්ද යකෝ වෙන කෙනෙක් පත් කරන්න හදනකොට මැරෙන්න හදලා උඹ උදුරලා අරගත්තේ යකෝ එතකොට මගේ පත්ත මගලවන්නද මේ දෝෂාභියෝගයක්
කියලා තියෙන්නේ. මට හොලා. යා ඔරිජිනල්. පුරා. එහෙමයි. මේ කනලං කරන්. උඹට තියෙන චෝදනාව නඩු මාර්ගයෙන් විසඳන්න ගියොත් එහෙම ගොයියෝ. හිරේ රගලා නවතින්නයි වෙන්නේ. හොඳේ. මේ නව තනතුර සඳහා ඡන්දයක් තියමු. ආ ගේමක් ගහලා උඹට කොට දාගත්ත හැකිනේ එතකොට ඈ එහෙමයි වහන්සේ එහෙමයි ඉල්ලන්නේ මොකද මඩ පෝස්ටර් ගහලා චරිත ඝාතනය කළා ගහලා ගෙවල් කුඩු ගල්ලා බය ගල්ලා හරි දිනා ගන්න බැරියි මේ වහන්සේ නම් ඡන්ද ප්‍රකාශ කරන්නකො ඉතාංගෝ රාජසභාවේ හැමෝම අහගත්තොත් හොඳයි ඔය ආගමilla බකටවාගෙන ඉතහන් හරි හරි මේ මොහොතේ සිට බස්සා ගස්නගින ප්‍රාන්තයේ රාජකීය පුරෝහිත තනතුර විසුරුවලා දාන අතර උරප්පාඩු වෙන නව තනතුර සඳහා හෙට දින විවෘත ඡන්ද විමසීමක් කොට නව රාජකීය පුරෝහිතයා අපත් කරනු ලැබේ යකෝ හෙනිබගේවිද කියලා බය උත් හිතෙනවා බුලත් මොකද මේ කිව්වේ නෑ නරේන්ද්‍රයනේ මම හිතුවා යකෝ දැන් ඔබ හිතනේවත් මට ඇහෙනවනේ බං ඒක නියකෝ කකිලියෝ අබුරා අන්න හිත ඡන්දෙට ඉදිරිපත් වෙනාගේ නාම යෝජනා බාර දෙන්න කියලා අද පෙරයක් ගහලා පුළ හරි බං ඉතින් කලබල වෙන්න ඕන නෑනේ ඈ මට පොඩි බයක් තියෙනවා බුරා බය වෙන්න එපා බං අපි ගේමනේ ඉන්නේ හෑ මේ බුරා අපි තාම පොදු සතුරා කවුද කියලා හරියටම හඳුනන්නේ නැති හින්දා අපි මුලින්ම පොඩි පෝස්ටර් කැල්ලක් ගාමු රටද බඩද කියලා ඕන් ඊට පස්සේ අපි මේ පෝස්ටරේ වැහිලා යන්න තව එකක් ගාමු රාජකීය තනතුරු හිඟා කනවුන් හෙලා දකිමු කියලා ඕන් ඊට පස්සේ ඒකත් වැහිලා මේ යන්න තව එකක් ගාමු පට්ටමද ලොකු විලිලැජ්ජාවද ලොකු කියලා ඕන් මේ කෝකේ පොඩ්ඩක් ඉතින් එබන් දැන් මාත් මේකේ ඡන්ද ඉල්ලනවනි අපි දැන් ওই ගහන මඩ පෝස්ටර් වලින් අපිට මඩ වදිනව නේද බං නැත්නම් ආයි සුපිරියටම වදිනවා අයියෝ ඒකනේ වදිනවා කියන්නේ බං වදින්නම ඕන යකෝ මඩ වදින්න තමයි ජනප්‍රිය වෙන්නේ ඔන්න බලහන් මං කියන්නේ බොරුද කියලා උඹට පළු යන්න බැන බැන ඇවිල්ලා තමයි ඡන්ද දාන්නේ ඕන් නුවා තමයි මචං අලුත්ම පොලිටිකල් ට්‍රෙන්ඩ්ස් ඕන් යකෝ ඉහෙනම් ගහමු මඩ පෝස්ටර් බැනර් නිකන් ඌරු වගේ මඩ නාගෙන හේ මේ මීමික බලහන් කොමි හොරකම් කරන්නට ඇයි මෙච්චර උනන්දුව ඒක නිකන් උඹ උඹෙන් මැව්වා වගේ වෙයිනේ දැන් උඹ කිව්වේ මඩ වදින්න ජනප්‍රිය වෙනවා කියලා යකෝ ඕනම දෙයක් ගානකට ඉතින් උස්ම ගන්න බැරි වෙලා යන්න මඩ වලින් නෑවිලා යන්නව ගන්න හොඳ නෑනේ මේ කොහේ අපි නිකන් වහන්සේවත් පටලෝලා මඩක් ගහලා දාමුද බං ඒ කිව්වේ ඔය හැම තැනම කිසි හේතුවක් නැතුව ලොක්කවත් පටලවන්නේ මේ අහිංසකයා පැත්තකින් තියලා බං වෙනම කට්ටියක් දාන්න ඕන මේ ඡන්ද දෙILLලා අපේක්ෂකයා කවුද උගේ පෞද්ගලික ජීවිතේ නැත්තට නැති කරලා සමාජ තත්ත්වේ බල්ලට දාලා කුඩු පට්ටම් කරලා හැදිම ගාවලා දාන්න ඕන අනිත් තව කට්ටියකුත් දාන්න ඕනේ අපි ඒ මොකටද බං හන්දි ගානේ බෝකු ගානේ කඩපිල් ගානේ නානලින් පොදු ඇසිකිලි ගානේ මගේ විතරක් හොඳ කියන්නේ ඒ වට ඉතින් යදන් යනවා හොඳේ ඒක තමයි මං ඉවසන්න බැරි පෝස්ටර් වලට අමතරව කන්න බොන්න එතකොට සප්පායම් වෙන්න එහෙනම් කෝකිලියෝ දිනුවම දෙමු කියලා අපි උන්ගෙන් වැඩි කරගමු ඒක හොඳ පස්සේ මගාරිමු දැන් ඔය හැමෝම කරන්නේ එකනේ පුරෝ කෝකිලියෝ එයි මේ ළඟ ඉන්න යකෝ නොමිනේෂන් බාර දෙන්න එනවා ඉවරයක් නැහැ කියහන්කෝ මේ නොමිනේෂන් බාර ගන්න කට්ටිය මදි වෙලා වහන්සේ අන්න ගාල උක්කුව බලා වැඩෝ මේ වහන්සේ අරන් මට පේන්නේ රාජකීය උපදේශක තනතුරට මුළු බස්සා ගස්නගින ප්‍රාන්තේ ඉන්න ඔක්කොම උන් නාම යෝජනා ඉදිරිපත් කරනවා වගේ ඔව් හටගානට වේන මේ ඉස්සියන් ටිකකුත් නාම යෝජනා ඉදිරිපත් කරලා ඉන්නේ බං ඔය ඉතින් කටද පැත්ත පීරා මේක අහන්නකෝ හංස කියහන්කෝ නොදකින් විතර ඒ ඉස්සියන් ටිකත් ගමු සූටබල් පෝස්ට් වලට හැබැයි ඔන්න රාජකීය උපදේශක නම් මං විතරයි ඈ ඔන්න වෙන අය බෑ ආ
හරි බං ඒක නෙමෙයි මම මේ කල්පනා කළේ. දැන් මේ හෙට ජනතාව චන්ද්‍ර ප්‍රකාශ කළාම ඒව ගණන් කරන්නේ කොහොමද කියලා බං? ඈ මි වාන්සේ. ආ බං අර බලන්ටකෝ නොමිනේෂන් බාර දෙන්න ඉන්න පොලිම. ඒකනේ බං. යකෝ උදැල්ලත් කරේ තියන් අමුඩ ගහගත්තු ගොයි මහතුරු තිනවා ගියාංකෝ. සෝර එකටම මුන්ට වැරදිලා පොර සහන ආදරේ ගන්න පොලිම කියලා හිතාගෙන ඔය ඉන්නේ. අපෝ අපේ උන්ට පොලිම දැක්කොත් ඇතිනේ ඉතින් සෙට් වෙලා විතකකා වහන්සේට බැනබැන ඉන්න. ඒ මොකටද බොල ජනතාව මට බනින්නේ? නෑ ඉතින්. මේ මාතරම් බහුජන හිතාය බහුජන සුඛාය කියන ආදර්ශ පාඩයම සක්‍රීයව ක්‍රියාවට නංවන කාර්යක්ෂමව වැඩම විතරක් කරන රජෙක්ට අහවල් දෙයකටද ගියහන්කො දැන් ඔය ජනතාව බනින්නේ? ඉන්නේ බුද්ධිමත් ජනතාවට තමන්ගේ මුල් ප්‍රවාසියට ලෙලියන්න බනින්නේ එහෙමයි කියලා ඇත්තම හේතුවක් ඕනද වහන්සේ? වහන්සේ ආබං පොඩකින්නකෝ මට පේන්නේ මෙතන කිසිම වැඩකට නැතුව ඔහෙ පොලිමි ළඟින් ආපු සත්‍යකුත් ඉන්නවා. එහෙමද? අහුව පන්නලෙන්නම් අයියෝ. මේ පොඩයි තාං. උඹෙන් ගැලවෙන පෝස්ට් එකට තරඟ වදින්න ඇවිල්ලා ඉන්න ජනතාව උඹම එළවන එක සදාචාරාත්මක නෑනේ බං. ඕගිලෝ වහන්සේ මගින් සේප් එකේ කට්ටියව යවන්න බලහන්. එහෙමයි වහන්සේ. මේ මේ ඔය ගිනි කුරේ කනකහක එනු යවව අමුඩයක් ගහන් ඉන්න මල්ලි. අයියේ මටද කතා කරේ? ඔව්. ඇයි ඔය පොලිමේ ඉන්නේ? උදැලකුත් කරේ නේද? ඔව් අයියේ. කුඹරට යන ගමන් නම් යන්නේ. පෝර සානාධාරි අපි ගෙදරට වෙන්නම් හොඳේ. නෑ යාර රෝයල් ඇඩ්වයිසර් පෝස්ට් එකට ඇප්ලයි කරන්න ආවේ මම. යකෝ මුගින් බීටි. මේ මල්ලි. ඈ හැමෝම එක පෝස්ට් එකකට පොර කණේකේ තේරුමක් නෑනේ. කුඹර කොටනත් කවුරු හරි ඉන්නෙපෙයි. ආ යන්නකෝ. අයියේ මේ එහෙම කියන්න එපා. හරිද? ඔය පෝස්ට් එකට නෙමෙයි මඩ සෝදාගත් කල අපි කිං පෝස්ට් එකට සූටබල්. හරිය? අපි ගොවිවරු. ඈ උටා තව කතා කළොත් මු ඔටුරක් තිල්ලනවා. හරි මල්ලි මේ ඔය ඉල්ලන්නකෝ පුරා. හෑ උඹට මේ දැසරේ සොරි වගේ හොන්දේ. බය හිතන කතා කියන්න එපා බොල. වහන්සේ මොකද චන්ද්‍ර පත්‍රිකාව ගැහුවයි? ගැහුවද? අම්මප ගහන්න හිතෙන උඹ හොම්බ ගලවලා යන්න. ඔය ඉති උඹ හින්දානේ බං මේ ඔක්කොම ජරමර. යකෝ රාජකාරිය හරියට කරන් ඉන්න බැරි නම් ඒක කාටවත් මාට්ටු නොවි වැඩේ නොකර නිකන් ඉන්න තිබ්බනේ බොල. එහෙම කොලා නම් මෙහෙම ඡන්දයක් තියන්න ඕනේ නෑනේ. බය වෙන්න එපා වහන්සේ, බය වෙන්න එපා. ඔය ඉල්ලන සමහර උන්ට තමන්ගේ ගෙදර එකවත් හම්බ වෙන්නේ නෑ. අර ඉන්නවත් දණ්ඩෙක් වගේ එකෙක් මේ පාර ඡන්දෙ ඉල්ලන. උගේ පවුලගේ මනාපෙත්. ඈ නෑ කිව්වේ මේ ඡන්දෙ දෙන්නෙත් මට. සල්ලි ටිකක් වීස කරලා තියෙන්නේ. ඔව්. උඹේ නම් ඡන්ද නීති උල්ලංඝනය කළත් ඉවරද මේ වෙනකොට? බොහොම හොඳයි. මේ ඒක නෙමේ කෝබන් කෝකිලිය. ඌ ගියා ඡන්ද පත්‍රිකාවේ කොන හොයන් එන්නම් කියලා. මූ තාම ආවේ නෑ ගියාංගෝ. මට පේන්නේ මුළු ප්‍රාන්තෙම මේ පාර ඉල්ලනවා වගේයි බං. ඒ කවුරු ඉල්ලුවත් ප්‍රශ්නයක් නෑනේ වහන්ස. ගණන් කරන්න ඕනෙත් නෑනේ ඉතින්. ඔය ඉල්ලන උන්ට පටට එන ඡන්ද ටිකක් දාලා දෙමු. මොකද උන්ගෙන් වෙයි ගණන් කරන්න? අපිනේ මැන්චෙස්ටර්නි ඡන්ද ගණන් කරන්නේ. මට ටිකක් වැඩිපුර දාලා දුන්නම වැඩේ ආවරයිනේ වහන්ස. එහෙමද? අන්න යකෝ කෝකිලිය හති දාගෙන එනවා. මොකද කෝකිලිය උනේ? අම්මේ මේව ඡන්දයක් වහන්ස. මේ එකම ලකුණින් 7-8 දෙනා ඉල්ලනවා ඕන්. එන්න ගහපිය කිව්වලු. හරණ කට්ටෙන් 12 දෙනෙක් ඉල්ලනවා. යතසායෙන් 9 දෙනෙක් ඉල්ලනවා ඕන්. පුතා. නැට්ටකින් 5 දෙනෙක් ඉල්ලනවා. අම්මේ බෝල්ටන ගින්නවා වහන්ස 7 දෙනෙක් ඉල්ලලා ඕන්. හරි බං. හරි ඉතින් කලබල වෙන්න දෙයක් නැහනේ. කලබල වෙන්න එපා කියන්නේ. හර්නල් කට්ට 1-2-3-4 කියලා කැරල්ලම දාන්න පුළුවන්නේ. නැට්ටකත් ඉතින් ඔය සයිස් අනුව වෙන් කරලා දැම්ම හැකිනේ බං. ඔව් ඒක හරි. හැමේ සත්තුන්ගෙන් ඉල්ලන තරම වහන්ස ඉන්නව එතන ණය මාපිලා තෙල් කරවල කුඩ කටුව පොලොන් තෙලිස්සා. අනේ එහෙම හොඳයි බං. හොඳයි කියන්නේ? හොඳයි කියන්නේ නා කියච්චිලා අතල ඡන්ද ලකුණු පටලවගෙන හොඳ නාටකමක් නැතයි. මේ hina වුණාට දැන් මේ මං අහන්න හිටියෝ මේ දැන් මේ ඡන්ද ලකුණ මොකද්ද පුරෝ? මම ඒක තපුරේ දෙවියන්ට පවා යවලා තියෙන්නේ. මේ මචං පුරෝ ඈ මොකද්ද කියහන් උඹේ ඡන්ද ලකුණ? ඒකිනු කී දෙන කිලනවද දන්නේ නැහනේ. නෑ ඒ ඡන්ද ලකුණින් බල්ලෙක්වත් ඉල්ලන්නේ නැහැ කියලා මට පට්ට චුවර්නි.
Hari hari ba mokaddo be chanda lakuna giya hanko mata mataka tiya ganna thibe chanda danna hina wenna be yahan ai nora dina mataka hitena chanda lakunak man me para denmi ape pahula thamai kiyuwe mokadda yako ankuttama hondai ne hondai binna wanda agena hitan digatama ai yako Abrahamme thatte ayye akke onna villa tiyenama avasthawa me ma hangi avasthawa prayojaneeta ganimin hangimin netuwa buddhiyen weda karanna oya rattaran suratin antattwa idiriyen katire gahanna kiya illamin mama navata navata mage jayagrahane tahawuru karadena lesa ita bagapatwa ita yata Obe depa nemada ayatana kare sitinwa heyako ogiriyo pura speech ekak korani awulak ne hondai annechirai me man dakka kawuda pasumbiyak edala marukasi teliyera gannawa e bole e speech ekaddu me kale hingakemak ne ban kohoma chanda hingakada lajja nadda bota chanda apekshika ukota kohinda ban bili lajjawa o meekatta athne me buru Onna metan sita ita parisemen oluwa pawichcha karanna ona honde on hari bang hari mama honda sihi buddhiyen weda karanne sihi buddhiya nevey bang ehenam mama kiyanne ehe mehe ævidina kota boya daan inna antatto koyari patalei kiyala bang meka thamai bang mage election campaign eka dan balahan mage me antattwa dakala chanda madhyasthanayata yana chanda daayakiyata chanda patrikave dina antattwa dakka gaman ekenma mama matak wenawani Kamama matak wenawa mama deepu kawana siya anne dalarina katire oh ne anne chande dala wahansat wenawa atin kiyena wade hari kiyala on me puro wahansa mama nan ubota chande damma ane thank you eva me eka neme anne chanda ganan karanna maharajye niladarin ewilla giya hanko ඒ කියන්නේ මට අවසරනද නෑ බබාය වෙන්න දෙයක් නෑනේ අපි ඔක්කොම අන්තට්ටුවට නෙබන් ගැහුවේ උඹ එකෙන්ම දිනන්න එපැයි බය වෙන්න දෙයක් නෑ බං ඒකනේ තප්පුරේ දේවියෝ පට්ටිය නෙවෙයි සමා වෙන්න සනුහරෙත් නෙවෙයි මේ කවුද මේ දේවියනොත් මේ උඹට නෙබන් දුන්නේ දැන් ගිහිල්ලා දෙකක් දාන් ඇඟ රත් කරන් කණ්ඩක් කරන් ප්‍රතිඵල අහන්න ලෑස්තියමු යන් ඉක්මට යන් හයංගු මේ නිලධාරී තුමා කොහොමද දන්නේ නේද අපේ මේ ඡන්ද ප්‍රතිපලේ අනේ ඡන්ද විමසුමයි තා අපක්ෂපාතිව සිද්ධ වුණා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් අරන් රාජකීය උපදේශක බවට පත් වෙන්නේ මේ අර බයිසිකල් හැන්ඩල් එකෙන් තරංග වැදුණු කේවට්ටා කේවට්ටා ඔය බලාල්ලකෝ අන්තත්ව කියලා වැරදිලා මුන් ඔක්කොම බයිසිකල් හැන්ඩල් එකට නේද ගහලා තියන්නේ පුරෝහිත හදාගනින් අනේ ඔබකට වාගෙන ඉතං ආ මේ සමාව ඉන්න මේ කෝතිනිය මේ ලග්න කියහන් පලාපලයක් කියන්න තාම රුෂබ මොකද්ද මොලද්ද තාම රුෂම කියලා කිව්වේ මේ අද උදේ ඉඳන් මං කරපු වැඩ ගත්තම ඒව එන පට්ට ගොම්බන් ඒකයි රුෂබ කියලා කිව්වේ මේ වරෙන්කෝ පොඩි වැඩක් කරන්න වරෙන්කෝ අන්නේ මේ දැන් ඉඳලා ලග්න කටක තම වැඩ කියංගෝ ඒක කොහමද මේ දැන් කටක උනේ ඔබේ ලග්නේ නෑ ඉතින් දැන් උඹ ඔය කතා කරන වැඩේට මම එනවා කියන්නේ උඹ ඇදේට යනවා නම් මාත් ඇදේට යනවනේ නිකන් කක්කුට්ට වගේ ඔතුමයි මං ഇതു උඹ මේසරෙයි කියලා නිකන් එළුවාගේ බෑ කියගෙන උඹ වැඩ කිව්වොත් මේකෝ කියලා නිකන් සිංහ ලග්න වගේනේ ඉස්සරහට එන්නේ දැන් වැඩේ කියංගෝ වැලි වැල්නේ හින්දා එදා වීරට වගේ පොඩි බිස්නස් එකක් කරමුද හැබැයි දැන් පැන්නකම කියන්න එපා බෝල වැඩි හදමු හේස් කඩල බදිමු අරව මේවා හරිද එව්වා මොනවද මචං මගේ තියෙනවා මාකට් කරන්න පුළුවන් සුපිරි කෑම වර්ග ආගනින් ඈ හොට් බැටර් පතෝල රින්ග්ස් ස්පයිසි ලාවා බෝල්ස් අනේ මේ පොඩක් කිදහම් ඈ මොකක්ද අර කලින් කිව්ව කෑම කියනව ආයේ හොට් බැටර් පතෝල රින්ග්ස් ඈ ඉටිවල තවරාගත් පතෝල පෙති ගැඹුරු තෙලේ බැදලා අනිත් එක ස්පයිසි ලාවා බෝල්ස් ආ
නමන ලස්සනයි. මේක කොහොමද හදන්නේ? මේ ස්පයිසි ලාවා බොස්නේ. ඔව්. ලාවා කිව්වට ඉතින් ඒ ලාවා ලුබන්. ඈ මිනිස් තුන පහ කලවම් කරලා බෝල කරලා පිටිවල දවටලා ගැඹුරු තෙලේ බදලා ගන්න ඕනේ. නවත්තන්. ඈ කොහෙද? උඹගේ ඔය කය. හරි. මේ වඳින්නම්. අවදා. කප්පයින් ඈ. උඹ ඔය කෑම හදලා විකුණලා. පාරි භෝගිකයන්ගෙන් ගුටි ගන්නද බල ඔය හදන්නේ. හරි 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 ඒව අවුල් දැන් තව තියෙනවා බං. හෙරනද? Sweets water lamp pebbles. අන්න එක පට්ටෝ. අන්නේ නම ලස්සනයි බල. ඒ මොනවද බං කොහොමද ඒක හදන්නේ? Sweet water lamp pebbles හදන්නේ බං. දිය ලැබු තම්බලා සීනි කලවම් කරලා චූටි බෝල කරලා ලස්සන උරු බෝඩි පැකට්ස් වල දාලා. නැවත කිය. මොනාද? Sweet water lamps. හදන එකද? මචං පුරු හෑ දැන් මොන වුණත් මමනේ බං කෑම හදන්නේ ඉතින් ඉතින් කෑම බිස්නස් එක ගොඩම යන්න කරනවා නම් මගේ නම ගහපු ලේබල්ස් ගහලා ඉපරිමි සූපර් වට්ටෝරු ඇසුරෙන් කියලා ගහන්න ඕන හොඳේ අනේ ගෝකී යෝමි කෑම කන්න දීලා ගුටි කන්න ඕනේ නෑනේ මං කියනද මොකද උඹ කෑම ටික හදාහන් ආ ව්‍යාපාර අවදානමක් ගන්න ඕනේ නැති හින්දා අපි මේ බිස්නස් එකෙන් උඹේ නම පොඩ්ඩක් හංගලා තියමු. ඉවරයිනි. ඔන්න මන් දන්නේ. වැඩි කලක් නම් හංගන් ඉන්න ලැබෙන එකක් නෑ. හොඳේ. ඈ කවුද මේ කෑම හදුවේ කියලා හොයයෝ. පොඩ්ඩක් හිතන්. ඈ එයි මචං දැන් මොකට ඉදන් ඔය හොයන්නේ? වෙන මොකට ඉවන් රාට රාට. නගුල. ඇයි? හෙව්වොත් හොයන්නේ තෝව මරන්න බල. ඇත්තේ නැතුව. මේ දැන් උඹට මගේ මොනවේ හදලා ඕනේ? ස්පොන්ජ් විප් ක්‍රීම් මැකියාටෝ එකක්. අපේ පැන්වස් එකක් හොඳේ. අනේ රත්තරන් කෝකිලිය. මම කීනක හදහන් කොඹ. මොකද්ද? පාන් පිටි වලට මිරිස් කුඩුයි ලුණුයි පදවට කලවම් කළා. හරි. ගැඹුරු තෙලට හීනියට වක් කළා. රන්වන් පාටට බෙදලා ගත්තා. ආ! ඔය මේ গোল্ডන් ස්පයිසි බැටර් ස්ට්‍රින්ග්ස් නේ බං. නගුල. බොල මං කියන්නේ මුරුක්කු. ඒක තමයි. මට පුළුවන්ද? අමාරුයි මේ මං අර හයි ස්ටෑන්ඩඩ් වල මීල් සදලා මේ පොඩක් ඔය මුරුක්කු ලෙවල් එකට එන්න අමාරුයි බං අමාරුද කෝකිලියෝ ඈ පොර මෙහෙම නිකන් හිටහන් ඈ මම වෙන කාට හරි කියලා කරගන්නම් මයි යනවා ඈ බබ පොඩක් කිඩු පොඩක් කිඩු හයි ඉන් උඹ මට කිව්වේ නෑනේ රව මුරුක්කුද කෙලි මුරුක්කුද කියලා හැදයක් ඕනේ නෑ බං රහ තිබ්බම මදයි එහෙම බෑ මචං ඕනම කෑමක් ඉස්සෙල්ලා ඇස් දෙකෙන් කන්නේ ලස්සනට තියෙන්න ඕනේ. හරි හරි. ඔය රවුමට හතරස් තුංගුල සදහන්කෝ. අන්න හරි. අපි ලේබල් වල ගහමු පන්ච් සර්කල්ස්, පන්ච් කියුබ්ස්, පන්ච් ට්‍රයැන්ගල්ස්. අතරේ නම් ටික. නම නෙමෙයි බල. ඈ? හපනකොට දත් එහෙම ගියත් යන්නේ අපේ හැම හොදේ. මේ කරනවානේ. බූ යකෝ. පොරොයිද පිසාතයා මෙහාට වරෙන් එහෙමයි මෙන්න මේ පරේ මේල් එකක් ඇවිල්ලා තියෙනවා පොඩ බලහන් අම්මා තාතු ගැලවෙන සයිස් එකේ පරේ මේල් එකක් ඈ මේ පරිය සෑහෙන දුරක ඉඳන් ආපු එකෙක් වගේ මේල් එකක් දිගයි වගේ මාස සුබ සුබ මොකක් වුණත් මේල් එක කියවන්න කලින් මේ කොතලේ හිඹුට කෝප්පෙ බොනවෙයි යන් කෝකිලයෝ එහෙමයි මට මේල් එකේ තියෙන දේ මොකක් වුණත් ඉහිලුව හැකි බෝගේ ඔය ලෙඩ කෑම බීම තමයි බං මට උහුලන්න බැරි. යකෝ ඉඳලා හිටලා හරි ගෙනකෝ මට මටන් සුප් එකක් වගේ එකක්. නැත්නම් ෆලූඩයක් එව්වනේ බං ගේන්න ඕනේ. බොට ඒ වගේ න කැඩිලාද ගියාන්? ගේන්න තිබ්බයි තිමහන්සේ කොලෙස්ටරෝල් සුගර් නැත්තම්. අනේ මේ කොලෙස්ටරෝල්. තහන්සේ. ආ බං. මේල් එක කියවනවා හොඳේ. කියපන්. සමන් මලින් පවන්සලි. ගතින් ඉන්නට නැතත් ලං වී සිතින් යන්නට එපා වෙන් වී කියා මා හැඬු කඳුලින් කීවිත ඔබ යන්න ගියා මැකීලා. ලය මඩලේ මුව හොයා මා හඬ හඬ කීවත් තොටුපළ හැර යන නෞකාවක්සේ ඔබ ඇදී ගියා. මාගේ පෙම් විජිතය දවා අලු කර මා හඬ එක්තෙම් ගේක සිර කර ඔබ ගියා ඇයි එසේ කළේ මා ලයාදල ඇටිකොගොලස් අධිරාජයානිනි. නවතන් යකෝ හිමින් ඇයි වහන්සේ මොකද කේස් එක මේ අතරමං වෙච්ච පරේ මේල් එකක් නේ වහන්සේ නෑ බොල එනං ඕක මට ආපු එකක් උට යකෝ මගේ නම ඇටි කුකුලස් කියන එක දන්නේ තප්පුලයි මම තරුණ කාලේ ප්‍රේම කරපු එක කුමාරිකාවක් විතරයි බොල උට වහන්සේ ඈ
කළ පෞරිය සකමෙන්ද රූම රංගයක් මෙන්ද කියලා ඉතුරු ටික කියවන්නේ නැතුව නැතුව කියවන් මේ වහන්ස අයියකෝ ඔය කොතල හිඹුට එක දීපන් මෙහාට එහෙමමින් යකෝ දිවකට වේලුනා ගියහන්කෝ බරින් බවේ පැතුමන් පුර ආවේ සොයා මා හද ආදරේ මා හද සොරකම් කළ විරුවානෙනි ඔබ සොයා එමි මා සසර පුර මේ වහන්ස තව කොතල හිඹුට බෝඩ දාපන් මේ පුරෝ ඔය පරිමේල් එකේ අන්තිමට අස්තන ගහලා තියෙන නම පොඩක් ගියහන් පොඩ ඊටම ඉඳ ගන්නකන් ඈ මෙහා දැන් ගියහන් ඇඩ්මින් ආත්මය පත ඔබේම සදා නොවෙනස් ඉක්මනින් ඔබේ දැස් අභිමුවට එන සුන්නත් දූලිකා කුමරිය අනම්බේ විනාසයි වහන්ස දැන් ඔය විවුලන ගතිය නවත්තන්නකෝ තව පොඩක් ගන්නකෝ පොඩක් ඉන්නවක් කරන්න ඔය පොණීනේ කටතල්ලා මේ වහන්ස ආවන් හිතුලේ මූණ දෙන්න බැරි ප්‍රශ්න ලොවේ තියනවද කියන්ටකෝ ගන්නකෝ ඉතින් කෝදියන් කෝදියන් මම මේ කල්පනා කරේ වන් එහෙමයි අනේ ඇයි බම් මටම මෙහෙම වෙන්නේ එක්කෝ ගං වතුර නැත්තම් නියගයක් ඒ දෙකම නැත්තම් දුර්භික්ෂයක් ඔය මොකවත්ම නැත්තම් මේ වගේ හෙන ගෙඩිය මගේ ඔළුවට පාත් වෙන්න මේ අහිංසක මම කරපු වරද මොකද්ද කියහන්කෝ දැන් ඔය කුමරිය මෙහෙම ආව ඔයන් ආවම වෙන සංතෑසිය උඹලට තේරෙනව නේද බං වහන්ස ආබං කුමරිය කිව්වට ඔය කියන සුන්නත් දූලිකා කුමරිය ඒක ආලි කුමරිය උනාට දැන් දේවිය වෙලා ඇතිනේ දේවිය වෙලා නෑනේ බොල ඈ සරණ බන්ධනේ වෙලා නෑ ගියහන්කෝ ඒ කියන්නේ බලස් ලෙවල් එකේ ගද්දිය යකෝ ඒකනේ මම මෙච්චර මේ වේවුලන්නේ දේවියක් නම් ඉතින් බය වෙන්න දෙයක් නෑනේ ඒකනේ ඉතින් කර ගැසීමේ ප්‍රවණතාවය වැඩි ඉරනේ අන්න ඒකනේ මම මේ බය වෙලා ඉන්නේ හරි වහන්ස මගේ තරකේ එක නෙමෙයි හරි අපි කුමරිය කියමුකෝ ඒත් මම කියන්නේ මේ වෙනකොට ඔය සුන්නත් දූලිකා කුමරිය ලොන්ට ගහිලා ලෙලිපොල් ගහිච්ච වහන්තරාවක් වෙන්න ඇතිනේ දැක්කම එපාවෙන සයිස්සගේ බම මගුලක් කතා කරනවා යකෝ ගෑනු කවද්ද බල නාකි වෙන්නේ ඔන්න බලහන්කෝ සැලුමකට ගිහිල්ලා කන පිට ගහන් එනකොට දුම් විසිවෙන්න නැද්ද කියලා අන්න එහෙම ආවත් නම් කේස් හොඳේ වහන්ස නිකන් ලොන් හැලිච්ච නාකි බව්වෙක් වගේනේ නෑ මං කිව්වේ වයසක පාදෙට පේන එක හරි නෑනේ වහන්සත් ඉන්න ඕන නාඹර ගැටය වගේ ඕන් වහන්ස ඔය මුට්ටිය මගේ වම් පැත්තෙන් පොඩ්ඩක් ලං කරන්නක මං දකුණු පැත්තෙන් කන පොඩ්ඩක් ලං කරන්නකෝ බඩක් කියන්න යකෝ මෙතන අපි තුන් දෙනා විතරනේ ඉන්නේ එහෙම කනට ලං කළා කිව්වම මට එන්නේ නෑනේ ඕන් මං හයියෙන් කියන්නකෝ කීකෝ වහන්ස කලබල වෙන්න එපා ඕවත් වෙඩෙද මල්ලිය ඕවත් වෙඩෙද අපි මෙහෙම කරමු පුලා දේවිට හොරෙන් රහසිගත ස්ථානයක හමුවීමක් සූදානම් කළා අපි පරිමේල් එකක් යවමු සුන්නත් දූලිකා කුමරියට එන්න කියලා ඒ කතාබස් කරගන්න නව පොරොන්දු දිවි පාර්ශික ගිවසුම් රාජකීය නව සබඳතා ඒව ඇති කරගන්න එකයි ඇත්ත ෂේප් එකේ අනේ අම්මේ උඹේ අදහස නම් පංකාදුයි බොල එහෙමයි කඩාගෙන මාලිගාවට එන්නේ නැතුව එහෙම එන එක හොඳයි නේද උඹේ අදහස තමයි ඕබං අර සුන්නත් දූලිකා කුමරිය මට එව්ව පරේ මේල් එක ගනින්කෝ අන්තිම ටික උඹලා කියෙව්වේ නෑනේ යකෝ වයසලද අම්මප මූ ගන්න ඇත කුමරියෝ ඈ පුරෝ ඔන්න ඔය පරේ මේල් එක කියවන් මට දැන් අක්ෂර 1-2-3 වෙලා පේන්නේ මට එහෙම තමයි කමක් නෑ කොදීකෝ ඉද ගලින් අන්තිම හරියෙන් කියවන හොඳේ මගේ ඇඩි කුකුස් ඇඩි කුකුලස් යකෝ මගේ ඇඩි කුකුලස් අදි රාජයාණනි මහත් ඔබගෙන අසන්නට ලැබුණු තොරතුරු වලින් මා අන්ද මන්ද ඌයෙමි ආදිරි ආදිරි හරි හරි යකෝ අන් සියලු රාජ්‍යයන් අභිභව ඔබේ රාජ්‍ය අරාජික වී ලෙලි ගැසි හොම්බෙන්ගින් ඇතිවග දැනගත් මා කම්පා වූයෙමි ඔන්න ඉතින් ඔය බලහන්
කො රෙදි නෑ වගේ නේ ටික. ඒකයි නయ్యා කො ජාත්‍යන්තර මට්ටමේම රෙදි කියලා නේ. මේ අව රසම සුතන් ඉස්සරහට තියනද කියලා බලන්නේ යන්. යකෝ මුගේ තියන හතුට. ඊවහන් කොයිදින්? අහෝ ඇටි කුකුලස්. ඔබගේ රාජ්‍යාන්ත්‍රික සියලු පාර්ශවයන් සිඳී පිදී සුන් වී ගියත් එකක් පමණක් වැජබී යෙහෙන් ඇති බවක් පෙනේ. ඒ මොකද්ද බලේ? යකෝ මංවත් දන්නේ නැහැ නේ. එහෙම එකක් තියනවා කියලා මේ කියවහන් කියවහන් බලන්න කියවහන්. ඒකනේ. එකක්වත් තියනවා කියන්නේ මොකද්ද බලහන්? හිටුකෝ කියවන්නේ. මාගේ ඇටි කුකුලාගේ. යකෝ ඇටි කුකුලා නෙමෙයි. ඒ මූණ බලගෙන ඉම කිව්වේ හැකිද? ඇටි කුකුලස්. ආරි ආරි. මාගේ ඇටි කුකුලස්. අද රාජ්‍යයේ ප්‍රාන්තේ සුපර් ශාස්ත්‍රය හා බැඳුණු ආහාර නිෂ්පාදන පිළිබඳව මා මහන්සේ සතුටු වෙමි. ඔබගේ රුයි මුද්‍රණය වී ඇති මුරුකු පැකට් එක මා රස විඳ අමන්දානන්දයට පත් වෙමි. කෝකිලා ප්‍රොඩක්ට්ස් යනුවෙන් නම් කර ඇති මුරුකු රසින් දයරචනගෙන ඇත. මම වැඩියෙන් එන්නේ ඒවා රස විඳින්ටයි. ඇති නේද? ඕගිලෝ වක්කලාන් වහන්සේට පුරෝල එකක් තියෙන මද සිහියක් නැත්තකම නැති විලා එන වකරංග. පොඩ්ඩක් ඉතහල්ලා පොඩ්ඩක් ඉතහල්ලා. හරි වගේ. මොකද මුරුක්කු කතාව? මං අහන්නේ ඔය සුන්නත් දූලිකා කුමරිය කියන මුරුක්කු කතාව මොකද්ද? මොකද්ද බල මූ කියලා මගේ දිහා බලන්නේ. උඹනේ මුරුක්කු හැදුවේ. ඒක උඹනේ වහන්සේගේ බින්දර දාමයි කියුවේ. මං තමයි කිංස් ටෙස් කියලා දැම්මේ. ඇත්තද? එහෙමයි. හරි හරි. බලන්න පොඩ්ඩක් මම රණ්ඩු නොවි ඉතාලා හොඳේ. මම මෙරි වැස්සක මං හොඳ පොල්ලක් හොයාගෙන එන්නම්කෝ ඈ. ඕ වරෙල්ල දෙන්නම මෙහාට. ඔය මුරුකු පැකට් එක උතරම වරෙල්ල. වහන්ස මේ ජීවන වියදම ඉහෙලට ගියාට පඩි වැඩ කරන්න කියලා වද දෙන්නේ නෑනේ අපි. අනේද කියන්නේ බෝනස් ඉල්ලන්න කියලා. දිරිදීමන ඒවකට කරලා ඉල්ලුවේ හැකිය. ඒකනේ පොඩි බිස්නස් එකක් කළා ඉතින්. මේ තියෙන මුරුකු පැකට් එක කොහම හරි ගනින් බෑන්. යකෝ මගේ පින්තූරේ දාලා තියෙන කැත. කැත උනාට ඉතින් රහ කෑමක් කනකොට වහන්සේට ඕක හරහා ලැබෙන පබ්ලිසිටි ඕන්. මුරුකු නෙමෙයි අන්න තව පරිමේල් එකක් ආවා. අර සුන්නත් දූලිකා කුමරිය තව හොරාවකින් අපේ ප්‍රාන්තෙට එනවලු. මොකක් එනවා කිව්වා? දැන් කඩාගෙන මෙහෙට එයිද බං එතකොට? ඔන්නේ ඔන්නේ ඉතින් වෙවුලන්න ගත්තා. පය වෙන්නේ පවහන්ස. වහන්සට කියන්නේවත් නැතුව රිප්ලයි පරියේ ගියවුවා. යව්වද? අපේ රහ සමු වීමේ තැනට එන්න කියලා. දැන් යන්න ලෑස්ති වෙන්නකෝ. නාගන්න හොඳේ. යකෝ යකෝ. යා 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 යා. ඕ බං තාමාවේ නෑනේ. ඉවසන්න වහන්ස ඉවසන්න. මේ තියෙන හදිසියක් ඉතින් කියන්නකෝ. කොහොමද ඔය සුන්නත් දූලිකා කුමරියව හම්බ වුනේ? ඒක දිග කතාවක් බං. අල්ලේ ඉතින් අගේ කරනවා. එහෙනම් අහගෙන ඉල්ලකෝ. දවසක් මම දඩේ මේ ගිහින් මුවෙක් පස්සේ අස්තියගේ පිටේ අඹාගෙන යනවා. මේ අදින් දුන්න. මේ අදින් ඊතලි. මේ අදින් තෝන්ලනුව. අත්තමත් තිබ්බද? මේ කවුද එනවා? එනවා? ඇටි කුකුලස්! සුන්නත් දූලිකා කුමරිය. මං ඒත් බැලුවා කිමද ප්‍රමාද කියලා. දැන් හොයාගන්න බැරුව මම කෙලිම මාලිගාවට ගියා. ඔයාගේ අගමේසිය තප්පුල ටීවි තමයි පාර පෙන්නේ මෙතනට එක්කන් ආවේ. අමේ මං හිතුව තාර පැටියා කිව්වා කියලා. තියෙන තුනා නේද? ඒකනේ මාත්‍ය තුළ සින්දුව කියන්න හදනවා කියලා. ඉදෝ ඉනා ඉනා අම්මා පයකෝ එක බල්ලෙක් බේතකට නෑනේ. පින නෑ මුන්ට. ඈ මොකෝකෝ කිලිය බල්ලන්ට බඳින්නේ නෑ බම් පවුනේ. බල්ලන්ට කන්න ආසයි කියලා ඉතින් කටින් ඉල්ලන්න පුළුවන් කියලා පවුනේ බං. හරි හරි දැන් ඔබ ඔය බල්ලන්ට කෑම හැදුවද කියන්කෝ.
ඔව් බං හෑ මම මේ බල්ලන්ට දෙන්න මස් කට හැදේට පෑන්කේක් හැදුවා ඕ මුන් එකෙක් නෑ ගියා අංකෝ පුදුම බල්ලෝ බං දැන් ඉන්නේ මොකක් මොකක් බල්ලන්ට පෑන්කේක් ඈ ඕකිලියෝ ඇපුර බලපිය එක බල්ලෙක් මේ පැත්ත බලාගෙන බල්ලන්ටවත් ඉවසන්න පුළුවන් විදියටද උඹ කෑම හදන්නේ ඈ උඹ හදන කෑම බල්ලෙක්ටවත් කන්න බෑ කියන එක උඹ දැන් පිළිගන්නද කියපිය අනේ නිකන් හිතන් ඈ උඹ කියන්නේ මගේ කෑම බල්ලෙකුට කටේ තියන්න බෑ කියලාද නැත්තම් එහෙනම් කොහොමද කියන් වහන්සේ කන්නේ උන් මචං මේ කෝකිලියෝ ඈ මම බල්ලන්ට කන්න බෑ කියලානේ කිව්වේ ඌරන්ට කන්න බෑ කියලා කිව්වේ නෑනේ ඔරයිද පිසාචය ගාන්දර කෝකිලිය මෙහාට වරෙල්ලා ඊයා කොහොම ළඟ ඉඳලා ඈ වහන්සේ මලකාගෙන් අහලද බාණ්ඩාගාර බිල්පත් වලින් මේ හෙනක ගහ වහින කාලේ නියන් ආධාර දුන්නේ අන්න එක ගියාල්ලා ඉස්සෙල්ලා මේ පෑන්කේක් එකක් කාලා කූල් වෙලා ඉන්නකෝ මම මෙව ස්පෙෂල් මෙනු එකකට ඇදුවේ වහන්සි වෙනුවෙන් මයෝ යකෝ මෝ බල්ලන්ට දෙන්න හදපු පෑන්කේක් වහන්සිට දෙන හැටි ගෝ ගෝ ගණින් එක මෙහාට මේ තියෙන්නේ රායි බොල මං උඹට කිව්වේ පුර මේ ඌව වැඩක් නෑ දැන් කියහල්ලා මොකද නියන් ආදාර කතාව මේ වහන්ස මේ දවස්වල මුකුත්ම උනේ නැති හින්දා වහන්සගේ නම කියුනේ නැති හින්දා තමයි ඉතින් මේ නියන් ආදාර ටික බෙදුවේ හැම කෙහෙල් ගෙඩියකම ඔබ වහන්සගේ නමත් ගැහුවා හරි හරි ඉතින් යකෝ මේ මෙච්චර එන ගගහ ගං වතුර ගලන සයිස් එකට වහිද්දි නියන් ආදාර බෙදන්න උඹලට මඤ්ඤන්ද කියහල්ලා මේකනේ වහන්සේ එළියේ වැස්සට වහන්සේගේ රාජපාලනේ ආනුභාවයෙන් අපේ ප්‍රාන්තේ ජන ජීවිතය ඉරිතැලෙන්න වේලිලානේ තියෙන්නේ නියන් ආදාර තමයි හරියන්නේ ඕන් මොකද්ද මම කිව්වේ නෑ නිකන් කිව්වේ කුණ්ඩ සමන්මල් සිනහලතවන් නිල්දෙනෙත් නුවන් මවන සිනහවන් හදවිමන්තොරින් වඩින සුරගනන් මුදුවදන්වලින් මට සලයි පවන් මුදුවදන්වලින් මට පවන් සලයි ඔවිතින් ටිකක් කැතයි තමයි මට ඉතින් උඹට වගේ ලස්සනට සින්දු කියන්න බෑනේ මචං මේ මං කැතයි කිව්වේ උඹ මට වඩා ලස්සනට ගීත ගායනා කරන එකට හොඳේ ඈ උඹට එහෙම ලස්සනට ගීත ගායනා කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ මමයි මේ මාලිගාවේ ගාන්ධර්ව කෝකිලයා ඕ හරිදී නීති ප්‍රකාරව උනත් ගීත ගායනා කරන්න මටනේ අයිතිය තියෙන්නේ ඔවිතින් උඹට ගායනා කරන්න අයිතිය තියෙනවා වගේම ඒව අහන්න නැතුව ඉන්න අයිතියක් අපට තියෙනවනේ සින්දු උඹේ අහන් ඉන්න කන් අපේ අන්නේ තේරුම් ගනි මේ 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 ඈ මොනවද මං කන්නේ මේ මං හදපු එක්ස්පෙරිමන්ට් කෑමකෝ අපද මොල උඹලා වගේ මිසදුටු අදම වනචාරී ගෝත්‍රික අශිෂ්ට අශීල දුදන පසමිතුරන් සේවනය හතරං අභාග්‍යද්ද මොල මාගේ ගීත ගායනය ප්‍රාන්තෙම පැසසුමට ලක් වෙද්දි මූ කිව්ව කඩප්පුලි කතාව නේද කිවිතර හරි හරි එසේය එසේය නුඹගේ ගායනය කොයි තරම් පැසසුමට ලක් වෙලා තියෙනවද කියලා බලන්න ඉර බැහැගෙන යන වේලාවක වීදියකට බැහැලා සින්දුවක් කියලා බලහන්කෝ පුරෝමි ඈ මාසයකින් විතර වෙනස් වෙලා තියෙනක් පුළුවන්නේ මොකද්ද නෑ මේ මං කාටවත් කියන්න නැතුව මාසයකට උඩදී වීදියක සින්දුවක් කියලා බැලුවා මහජන් ප්‍රතිචාරය කොහොමද බලන්ට ඕන් ඉතින් මේව දාගෙන කොඳු කැඩෙන කල් ගැව්වා බං ශබ්ද දූෂණය ඇති කරනවා කියලා නේද ඉනහුනට තරහ වෙන්නේ පාවක් මේ උඹ මට ගියා මොකද්ද මාස 6කින් නෙමෙයි අවුරුදු 6කින් කළු කපුටෙක් සුදු වෙයිද මෝල් ගහේ දලුලාවිද ඔව්නේ මේ මගේ මේ කුජීත ගායනේ වැලකිලයි මොනේ කෝකිලියෝ ඈ ගායනෙන් විතරක් නෙමෙයි එහෙනම් පුළුවන් නම් උඹේ කෑම උයන එක නොතුඹ වැලකිලාම ඉන්න බලන් මම කිව්වේ උඹ අපේ කල්යාණ මිත්‍රයෙක් විදිහට ඒ උදව් අප වෙනුවෙන් උඹට කරන්න පුළුවන් නේ මචං ඕනේ උඹලත් මං වෙනුවෙන් මං හදන කෑම කාලේ අමාරු දුෂ්කර අවස්ථාවලට සෑහෙන්න මූණ දීලා තියෙනවනේ අමාරු නෑ බං ඈ අමාරු නෑ මේ මාරාන්තිකයි ඈ මට පුදුම උඹ එක පිළිගත්තක බොල ඈ ඒකනේ බං මේ පුරෝ ඈ මේ එක්ස්පෙරිමන්ට් කෑම එක කාපු වෙලාවෙ ඉඳන් සර්ව සාධාරණ විදියට ඇත්ත
කියවෙනවනේ බං. යමාරයිනි. මේ හිතාංකෝ මටත් පොඩ්ඩක් දෙන්න එපා. එපා. ඇයි? ඔහොම තියාගනි. ඔහොම තියාගනි. ඈ මං කියන්නේ දන්නේ මිමි මට එපා මේ. වරෙන් ඕක ගිහිලා වහන්සේට කවලා ඉල්ලින් ටිකක් දෙනාගමු. වරෙන් ගියන්න. ඔබ බයයි නේ ඇත්ත කියවේ කියලා. ඔව් ඉති. කෝකිලියෝ. ඇවරා. දැන් ඔය ඇත්ත කියවෙන කෑම එක අපි වහන්සේට කවපු ගමන් අපිට මේ ගෙවන පඩිය අසාධාරණයි කියලා වහන්සේට කියන්න ඕනේ හොඳේ. හරිද කියාගනින් ඈ. හැබැයි අපි ගන්න පඩියට හරියන්නේ අපි වැඩ කරන්නේත් නෑනේ වන්නේ. උටද ඔබත් ඇත්ත කියවෙන කෑම කාලා ඉන්නේ. ඔන්න ඕකනේවත් දැන් කරන්න බැරි. ඒකනේ මේ මං හැමදාම හදන කෑම බල්ලෙකුටවත් කන්න බෑ කියලා මං දන්නවා බෑ. ඇතියන්ට. අනේ මන්ද මෙහෙම කෑම එකක් කොහොම හැදුනද කියලා මට කෑම උයන්න බෑනේ බං. යකෝ නනවත්ව ඇත්තම කියවෙන ඔය පරපට. යකෝ මේක පත්තම කෑම එකක් නේ. ඒකනේ මෙහාට ගන් ඔය කෑම එක. ඇයි උඹ කන්නද? නෑ බොල. රාජසභාවට යන්න කලින් පොඩ්ඩක් වහන්සේට කවාගෙන ඉල්ලින් ටිකක් දිනා ගන්න ඕනේ. මේ මචං පුරෝ අපි එහෙම හොර වැඩක් කරන්න යනවා කියලා තප්පුලා දේවිද කියලා ඉමුනේ බං. ඒමනේ හොඳ. ඕකේ. කමයක් නැද්ද? කමයක් තියෙනවා. මේ මං එක අංගල තියෙන්නේ හොරකම් කරපු කඹයක් බං. මොකද මේ වැඩ ටික ඉවර වෙනකන් උඹ ගැට ගහලා තියන්න. අයියෝ උඹ කට ඇරියොත් ප්ලෑන්ස් ටික හපක්නේ බොල. හරි 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 හප්පා අට වතුර තිබයි බං. මේ ඔන්න ඔය පැන්කෙන් දෙදියම් මචං නටවා නිවාග ජලයනේ මට විතරක් බොන්න තියන් ඉන්නේ. උඹලට දෙන්නේ ඔය නිකම් වතුර. ඔන්න හිටාකෝ. බලහත්කාර පහකට විශ්වාස කරන්න බැරි જાතියක් නියකෝ. මෙච්චර එකට ඉන්න උඹ මට මෙහෙම කරන්නවද කියහන්? උඹ මොන තරම් ජරාව අපිට කවලද්ද? ඇගොල මොකද මේ බොරෝ? ජරාව කවන්නේ නැතුව උඹ හිතුවද මම ඉගෙන ගන්න කෑම හදනවා කියලා? උඹ දැනගනින් මම මේ පැලස් එකේ ප්‍රධාන සූපවේදියා. මං ඇවිල්ලා ක්වොලිෆයිඩ් රොයල් කුක් කෙනෙක්. හරියට හයිනි. අන්නේ පාර වතුර එක බිව්ව ගමන් මූබුරු කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඇත්ත කියන කෑම කාපු ගමන් ඇත්ත කියනවා. වතුර බීපු ගමන් බොරු කියන්න පටන් ගන්නවා. යකෝ ඒක පට්ටරි. මොකද මම උඹ ඔය කියන්නේ? ඔව් මිහත ගනින් අර එක්ස්පෙරිමන්ට් එකට හදපු කෑම එක. කොගනින් මිහත? අර පුඩිමනේ. ඔව් රයිලෝක විජේ පත්‍ර ඡප්ප කරලා අත්තරේට කුඩු කලවම් කරලා අපින් චුට්ටක් දාලා මෝදක පොඩ්ඩකුත් දාලා ඇටි ඇටි ඇටි. යකෝ ඌව කාලා වතුර වලින් පියවි සිහ ආයේ එනකනේ පුදුමයි. ඈ ඒකනේ බං. ඈ ඈ කගිලිය අපර කැමික කන්න හිතන විදියට ලස්සන්ට භාජනයක දාහන්. ආ හරි හරි. මේ ඈ මේ ඇත්ත කියවෙන කැමික කොහොම හරි වහන්සේට ගිල්ලවාගෙන වහන්සේගේ හිතේ තියෙන ඇත්ත රාජසභාවෙදිම වමාරව ගන්න ඕනි. මේ පුරෝ ඈ මේ කැමික මට වැඩ කළාට වෙන අයට වැඩ කරයි දන්නේ නෑනේ. ඈ කොයිකට තුම පොඩ්ඩක් කාලා බලහන්කෝ. මේ ඇත්ත කියහන් කෝකිලිය. මොකද්ද? උඹ ඔය හදන්නේ ඇත්ත කියවෙන කෑම එක මට කවලා මගෙන් ඇත්ත අහගන්න නේද? උඹ හිතුවද මම උඹ වගේ කෙප්ප බේගල් එක මික්ස් කරලා පචවලින් පෙරලා මුසාවලින් කලවම් කරලා බොරු කියනවා කියලා? යකෝ මම කට ඇරියොත් කියන්නේ අමෝනික ඇත්ත. මේ පුරා ඈ මේ මම්මි කෑම එක කාලා ගොඩාක් ඇත්ත කිව්වද බං? කිව්වද හනා? යකෝ වෙනදට බොරු විදින එක අද ඇත්ත ස්ප්‍රේ කළා ගියාංගෝ. නෑ කෝකිලි උඹ නම් මාරයි ඈ. උඹේ නිරවත එහෙම් පිටින්ම එළි වුණා. මේ ඇත්ත. මේ එන වරෙන් කො යන්න වහන්ස රාජසභාවට යන්න කලින් මේක කවල රාජසභාවේ නිර්වස්තර කරන්න ගමු හොඳේ. කෝකිලියෝ ඈ ආයි කවන එක පැලෙන්න කවන්න ඕනේ. හරි හරි අපට එපා වෙන්න වැට්ටහන්න. හරිද? අනික වැදගත්ම දේ වතුර එහෙම පේන තෙක් මානකවත් තියන්න එපා හොඳේ. වතුර බිව්ව ගමන් පියවි තත්තට පත් වෙනවනේ. ආ හරි ඕන් කෑම එක ලෑස්ති හොඳේ. හරි දෙන්නම සෙට් වෙලා ඔළුවටම දෙමු හොඳේ. හරි හරි දෙමු. අවසර පස්සෙන් දැසකට පාන්දර 11ක් පහු වෙලා. ඒමයි වාන්ස
කෑම ටික කාලා රාජසභාවට සැපත් වුණොත් හොඳයි නේද? අද උදේට විශේෂ කෑමකුත් හදලා තියෙන්නේ වන්. මේ වංශෙද කියන්නේ වෙනදට නැති පුසුමකුත් දෙනවා කෑමකින්. ආ එහෙමද? වරෙන් පුරෝ එන කෑම ටිකක් කන්න මාත් එක්ක. හුට. මේ තරහ අවසර වහන්ස. මේ මම කෑවනි වහන්ස. වෙන කවදාකටවත් වඩා නැති මිහිරි රසයක් කෑමකේ දිනවා ඉතින් කෑවෝ. අම්මා බගියහන්. එහෙමයි. එහෙනම් කාලා බලමුකෝ ඕඩක්. මිහිරි රහක් කෙනවා කිව්ව හින්දා යකෝ මගේ දිවේ අවුලක්ද මන්ද කෑම බල්ලෙකුටව කටේ තියන්න බෑනේ. ලුණු ඇඹුලුත් නෑ. මොකද්ද බල මේ හදලා තියන්නේ. ඔය ඉතින් කෑම එක වැඩ කරනවද කියලා බලන්නේ කොහොමද? මේ කෑම මෙලෝ රහක් නෑනි බං. මේ පුරෝ. එහෙමයි. බලා මට පණ ඇරලා වැඩ කළාට ඉතින් මගෙන් හරියට යුතුයකම් මුකුත් ඉෂ්ට වෙන්නේ නෑ නේද? මෙන්න මූ ඇත්ත කියනවා. යකෝ මේක ප්‍රාන්ත සභාවක් සෙල්ලම් කරන්නේ බබාත් එක්ක බලව වහන්සත් එක්ක සෙල්ලම් කළාට මාත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ ඒ කවුරු හරි බෝල අරන් ඇවිද්දි මත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ නෑ මොකද වහන්නේ තා ඒ නම් බර සෙල්ලම් කරන්න එන්න එපා කිව්වේ නෑ බලහන් යකෝ ඇටෙන්ෂන් කව මුන්ටික කෑ ගන්න ගත්තනේ මුන්ට තේරෙන්නේ නැහැ බංවා හේගනේ අවසර පස්වන් දහසකට ආරෝහ පරිණාහ සන්නාහ සන්නද්ද සතර දිසා දික්විජය කළ ඒ අපමහ නරෝත්තම නවත්තහන් එයි ඔය කියන එකක්වත් මට නෑනේ බං බොරුවට වර්ණනා නොකර හිටහන් එහෙමයි කෝකිලියෝ ඒ පුරා කැමික වැඩ කරනවා නරෝම එහෙනම් වහන්ස ආ මුලින්ම තියන්නේ නඩු විමසීම නඩු ටික ගන්න එහෙනම් නඩු නේද එහෙමයි තේරුමක් නෑනේ ඔය නඩු ඔක්කොම අයින් කරලා දාහන් මේ ප්‍රාන්තේ මුල් පුරවැසිය වන මගේ ඉඳලා වීදියේ හිඟා කරන හිඟන්න දක්වා ඔක්කොම කරන්නේ බොරුව වංචාව මගදීනේ බං නඩු දානවා නම් මට නඩු දාන්න ඕන 100ක් විතර මං තමයි මේ ප්‍රාන්තේ වැඩිම වැරදි කරලා තියෙන්නේ අන්න එක මතක තියාගනි වහන්ස අත්ත නැට කාලේද මොනවද ඔය කියන්නේ නඩු ටික කතා කරලා තඩ ගන්න තු කොහොමද කොනේ යන්නේ ඒකනේ වහන්ස දඩ මුදල් බදු මුදල් වලින් තමයි යන්තම් මේ ප්‍රාන්තේ ගැට ගන්න යන්නේ උන් තප්පුලා දේවි කිව්වද ආන්ටක තප්පුලා මම ඇත්තනේ කියන්නේ එහෙම නඩු දැම්ම හැද කියන්නකෝ ඔයාගේ පවුලේ ඥාති සනුහරේ කරලා තියෙන දූෂණ අක්‍රමිකතා වලට නඩු දාලා දඩ මුදල් එකතු කළා නම් බිරියන ගාන බාණ්ඩාගාරේට සල්ලි එව්වේගේ ආනන්ද මොකද කිව්වේ ඔව් 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 මං ඇත්තනේ කියන්නේ ඔයා ඕන්නම් පස්සේ මට පයින් ගහයි කන බලන්න ඒත් මම කියන්නේ ඇත්තනේ පුරා දේවිය රාජසභාව කල් දාහන් පොටකින දේවිය මේ මීළඟට තියෙන නව අදහස් හා යෝජනා අපි මුකුත් තියනවද කියලා බලලම කල් දාමු වහන්ස දෙයනේ කියලා මීළඟට තියෙන නව අදහස් හා යෝජනා කාලයයි ආ එහෙමද සියලුම විසමතා නැති කර සමානාත්මතාවයේ ඇති කරන වැඩපිළිවෙල දියත් කරන්න මම අණ කරනවා පැහැදිලි නෑ වහන්ස සමානාත්මතාවයේ කිව්වේ නැතුවා හැමෝම වැඩ කරනවා නම් හැමෝටම එක හා සමාන පඩියක් දෙන්න නියෝග කරනවා. ඒ වගේම මම භුක්ති විඳින සියලුම වරප්‍රසාද ජනහතු කරනවා මේ මොහොතේම. අන්න ඒක මම ඉස්තිර කරනවා. නෙමෙයි මේ කෘතඥ වෙනවා අයියෝ. මේ ජනසතු කරනවා කිව්වේ එතකොට වහන්සේ මේ තප්පුරේ කොකිලා. ඒමයි. මට උයන්කො පස්සේ. කොකිලෝ ලෑස්තිද? ඉෂ්ට දෙවියන් වගේ උතුමන් පින්කඳක් විලසින් සදා වැඳබිලා සැර දේ දිනේවා අපේ උතුමන් සෑමදා සන්තෝසින් සිත් පිනෙන් පිරීලා දැමි දිවි කරමින් උදා දෙදන බිම ඔවමින් සිරස නම වඳිමි බැතියෙන් සිත් පුදා දෙනහන් ඉතින් ආයුරි වඳින්න ඕනේ මේ සිංහාසනේ මාව ඉන්දුවට මමයි උඹලට දන ගහලා වඳින්න ඕනේ කොහෙන් යන්න බලන්සෙන් වඳින්න බා
යකෝ කෑම එක මාර වැඩ කිරිල්ලන්නේ වැඩ කරන්නේ උඹට රෙසපිය මතකයි නේද ලාවට වාගේ මතකයි හයි හදලා බලමුකෝ මේ වරෙන් ඉතින් වහන්සේට සුබපතමුනේ යකෝ ළඟට වරෙන් මෙහෙට වරෙන් වහන්සේ අපේ පඩි වැඩි කරපු එකට තෑන්ක්ස් හොදේ අයියෝ මගේ හිතේ කැකරෙන වේදනාව තේරුම් අරන් මාලිගාවේ රාජසභාවේ ගායනය කිරීමට අවසර දුන්න එක ගැන Dimana, diri dimana, paritoshita dimana, nilandum dimana, jivana para dimana. Ewa denekana, thanks, hundi. Raja ki anugrahayen, sama dinakama prantavasiyanta, tuvela mahara numile laba dima sandaha, mata uyanna avasthawa laba dimata, oba wahansata thanks, hundi. Ewa gema wahansa, nati beri dirindu janatawata, poshana mallak laba dima sandaha, anumati laba dima ha, ehi barakarittwaya, mata Mama mage yutukam ista karanawa tappula mahanse ko onna pengenniya me hada gatta na puta oy paneida wathura bonna wan me passe bonna wanda ha a minne wathurete ko denna me wahanse ha oba wahanse ne pinsu da padi tadi galla deema na denna puluwanda mona padi wedi kirilladda niga loka niga kala plant duwanne kawuda kiwe padi wedi karana kiyala me ara dugi magi achakinda tumwera Balata oluwa honda nadda? Wapureka biwani, den hari yatatattuta pattuna. Ai kawamu. Ah kawamu kawamu. Apuwa tiyanta. Ane manda kemak visa velada danne siye wekal vela tibuni. Honda velawata man me kokile hadapu ithiri kema tika visi kala. Eh? Uta. Bro, Emachan, api yawada wadak tiyenoda bala anko. Ai, ape wahanse gorono ehennadda? Kamu ini tidak kau ada bang, balang kau itu? Punya balang maco kau kira? Dan air puga mang gahai rata bayi dekak. Punya balang kau? Awas ada pasuan dah sekali wahanse. Pandre kulai bilawa. Sirian kau pada beten awas hari. Mamme bawa nak kerja itu ya kamak ne warilla kau. Me, bukio hari ya tuh hari bang. Gorawa gorawa karena bawa nama mukad deh bang. Kita tawai mangkiwi. Me wahanse. Gorawa no yogi wa karena bawa nama tapi bawa Unadu manda. Marga palayak labanna onna menna tiyeddi tamai umbala denna aave. Kamanna giyallaka mokadda karane? Kokiriyo. Mewa mata katak kerala kiyanna bae bang. Umabe gihangu. Me wahanse. Oh. Metena den gedette maragaate lokeda parakaasa scene ekak ne vela tiyenne. Ema wadda. Ape malikave weda karanne hidapu set ekata me satiyaka yudha poonuwak deela sama sadaka hamudawak widiyata nicaraguawata yawwane. Dengi, wadah karan ni hidiya setta kata yawwe. Emai. Eto kata apa yudha batai nimei di yawwe. Haa. Onda ta iti apa yudha batai waria nang. Anika, hari inna ko yudha batai yo. Hita pun bahagia kuitala padi mati ikhila ayinguna. Itru elai nani kunti ke yawwa nang. Deka gahana kota wiluba nitame wadi ni duai. Faayama bira ganna ona hindai. Wadah karan ani setta ke yawwe. Hebai wahansa onda deng wadah karan kattiya mati wela. Eh, mati wela? Emai. Me, wahansa. Ada cahamar sal na kelo deh na tamai me dorotu pala wade kerana itu prasasti kian undi ke tamai guard kerana hari hari bang itu honda ini apa unne aulak nene orang kiwa prasasti kian un guard deh kerana ika taking hello segne varmati sub charity kia kia nata nata ane raja wasi deh na kiba deh nge hello ni lah tuwalu ila oh ha Pura kogile yo. Deng ape me royal staff ek adu ege. Eka wedi karaganna pirijamak giyala balanna. Monawada iting wahanse?
කාන්තා පාර්ශවේ නම් සුදුසුකම් බලන්නේ නැතුව පොත්ත රතුවට හැදෙයිද හිටියනම් ගත්තා. ඔව්. ඉරිමි පාර්ශවේ නම් අපි කියන්නේ මොකද්ද ඒක බැක් ගන්න නැතුව කරනවා නම් ගත්තා. එච්චරයි. එතකොට මේ පඩි පඩි දෙන්න වෙයි නේද? යකෝ පඩි නැතුව උන් වැඩ නොකලත් පඩිය දෙන්න වෙයි පුරෝලා හංස. මේ හංස. ඔය හිංගන පඩි වලට දැන් කවුරුත් එන්නේ නැහැ. එහෙමද? ඒකත් ඒකත්. මේ අවසර වහන්ස ඇඩ්වර්ටයිස්මන්ට් අනබරයක් ගහන්නේ. කොහොමද? අසල් අසල් අසල්. පසගස් නගින ප්‍රාන්ත රාජ්‍ය සේවයේ නියතු ආලම්බරකාර නිලධාරිනියක් නිලධාරියෙක් වෙන්න ඔබත් කැමතිද? වහාම අයදුම් පතක් පුරවා රාජකීය පුරෝහිත පිසාචයට හෝ ගන්ධර්ව කෝකිලියට බාර දෙන්න. ඩන් 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 ඩන්. දැන් ඒ අයදුම් පත මොකටද උඹලා බාරගන්නේ? මේකනේ වහන්සට වෙද්දක් නැන් ඔය 2.50ට පරිදි නෙවෙයිම කතා කොලහක්ද කියන්ටකෝ. එහෙම පුළුවන් නම් අනිත් එක වහන්ස අපි දන්නවනේ වහන්ස කැමති කොයි වගේ ලලනාවන්තද කියලා නැද්ද? මේ එහෙනම් මං කියන්නද මං ලලනාවන් ඉන්ටර්විව් කරන්නම්. මෝ යකෝ බලංගු. උඹල පිරිමින්ව ඉන්ටර්විව් කරහල්ලා කොහවරයිනේ? ඉතින් වහන්ස දැන් ඔය ලලනාවන් වහන්ස ඉන්ටර්විව් කරන්න ගත්තම 2.50 පරි දුන්න හැක්ද කියන්නකෝ. උන් ඇඹරිලා වහන්සගේ කරේ නැගලා මට මෙච්චර පඩි ඕන කිව්ව ගමයි ඉල්ලන ගාන දෙන්න වෙයිනේ. වෙයිනේ මේ මියා බෙහෙවමන් දෙනවා. වහන්ස හිඟා නොකා හිඟා කකා දුවන මේ ප්‍රාන්ත රාජ්‍යෙ එහෙම පඩි දුන්න හැක්ද කියන්නකෝ. අපි අඩු පඩියට කතා කරලා රස්සාවට ගත්තාම වහන්සට බැරියයි නිලීෂ සෙකන්ඩ් ඉන්ටර්විව් එක පුජ්ජලික මට්ටමින් කරන්න. අම්මා ඒක නේනම් හොඳම විදිහ නේද? මේ පිරිමි හරි මුරණ්ඩුයි බං. ඕකුන් අපි කියන දේ වුණත් හරියට නොකරන එකේ එහෙමයි. කාන්තා අනුපාතේ වැඩි කරලා අනියුත් කරගන්න බලහල්ලාකෝ. අනික ඉතින් ස්ටාෆ් එක වුණත් පිරියාවට එතකොට තියෙනවනේ නේවා. වහන්ස එහෙනම් ඒ ආකාරයෙන් අනබෙරේ ගස්සනවා. හරි. තප්පුලා දේවිත ඇහිද දන්නේ නේද? ඇහුනොත් මුළු ඉන්ටර්විව් එකම එයා තනියෙන් කරයි ඈ. මේ 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 අනබෙරේ නැතුව සද්ද වාලා පෝස්ටරයක් ගහපල්ලා ඉවරයිනේ. පෝස්ටර්? එහෙනම් මේ ගෑනු වැඩි වෙලා පිරිමි අඩු වෙන්නේ පෝස්ටරේ මෙහෙම ගහමු වහන්ස. කොහමද? සිත් ගන්න රූසපුවක් ඇති රුවැත්තියන්ට මන බඳින වැටුප් සහිත රාජකීය රැකියා අවස්ථාවක්. පිරිමින් සඳහා දෙ බැර්තු ඇත කියලා පොඩියට ගහමු. එහෙම ගැහුවම පිරිමියන එකක් නෑ ඕන්. යකෝ මුගේ මොලේනේ මොලේ මොල. වහන්ස කට දෙවැත්ත පියදා ගන්න. මජෝහෝ ගිරියෝ ගෑනු පිරිමි මොකා වුණත් කමක් නෑ. රස්සාව දෙන්නේ අපිට සැලකුවොත් තමයි හොඳේ. නැතුව ඉස්සෙල්ලා රෝයල් සර්විස් එකට අරන් පස්සේ විවිධ ස්ථානවලට අරයුක්ත කරමුනේ. මේ රෝයල් කිචන් එකටත් ඇසිස්ටනියක් ඕන කර තියෙනවා බං. මොකද මොල ඇසිස්ටනියක්? බං ඇසිස්ටන්ලා නැ තේරුමක් නෑ. ගොර හැදිනේ. උඹ නිකන් හිතහං සුමුදු අතකින් මැල්ලුන් ටිකක් ලියවිලා පොල් ටිකක් ගෑවිලා මිරිකිලා හාල් ටිකක් ගැරිලා බතක් ඉදිලා පොඩ්ඩක් හිටපිය. ඇසිස්ටනියක් එකෙක් නෙමෙයි දෙන්නෙක්ම සෙට් කරලා දෙන්නම් උඹට. මට? ඔව්. හැබැයි උඹ සහ මුලින්ම උයන්න නැතුව ඇසිස්ටනියන්ටම උයන්න දෙනවා නම් මොකද කියන්නේ? ඔය ඉතින් මං උයන්න නැතුව කොහොමයි බං? ඈ උයන්න නැතුව හිටියොත් මාව මැරෙයි බං. සූපර් වේදේ මගේ ලේවලට දැන් බද්ධ වෙලානේ තියෙන්නේ. බද්ධ වෙලා? අපිට උඹේ කෑම එක බද්ධ වෛරයක් කියන්නේ බල. මේ ඉවරනේ. මේ මැඩට ගන්න උන්ට ඇපොයින්ට්මන්ට් ලෙටර් එක අතට දෙනකොට අපි වෙනම සාධාරණ ඇග්‍රීමන්ට් එකක් ගහනවා. මොකද්ද බං? සෑම මාසයකම වේතනයෙන් කහවණු 50ක් අපිට එන විදිහට. සාධාරණයිනේ. පට්ට සාධාරණයි බං. ඒකනේ. කොහොම හරි රස්සාවක් දෙනවා කියන්නේ. අපි ඔකුන්ව හූරම්ම කන්න ඕනේ. හොඳේ. මේ ඈ අපුලා දේවිතෝරෙන් කට්ටිය අතුලට දාගත්තා නම් ඒ ඇති බං. ඔව්.
මොකද්ද තප්පුලා දේවිට හොරෙන් කට්ටිය කොහෙටද දාන්න හදන්නේ? යකෝ පස්සේ නෙවිදනේ. නෙවි වහන්ස අවසර. මේ අපි දෙන්න මේ කිව්වේ අලුතෙන් රස්සාවල් දෙන එක. තප්පුලා දේවි දැනගත්තොත් ඔක්කොම එයාගේ කට්ටිය දාගන්නවනේ. එහෙම ගත්තොත් මේක වලස් පාරාදීසයක් වෙනවනේ. එහෙම කියලා මේ කිව්වේ. අනේ අම්මේ ඔව් මේ ලලනා පත්තීම් දෙනකොට ඉතාමත් රහසිගතව දෙන්න ඕනේ. හොඳේ. මේ කැලාවක් වගේ තියෙන රාජධානිය. තප්පුරේ අලිකොටි වලස්. එතනින් මෙහා මේ උඹලා ඉන්න හරිය නරිහිවල් කනවලුන්. ඒ අස්සේ අලුතෙන් මල් ටිකක් පිපෙන්න එපැයි මේකේ හා නැද්ද? මොකද යකෝ? ආ? නේ නේ මේ මූට. යකෝ සාලි. සාලි මොකද කව කවුද? නේ නේ සාලි නෙමෙයි මං අර බලංගු පොලිම. අපොයිම. මුළු ප්‍රාන්තෙම ඉන්ටර්විව් ඇවිල්ලාද කොහෙද බං? සැපට කන්ට පුළුවන් නේ. මේ කොහිරියෝ? ඉන සම්මුඛ පරීක්ෂණයේ කිරියෙන් පෙනියෙන් ඉති වෙන්න කියලා. ඇහැට කනට පේන නංගි කෙනෙක්ගෙන් පටන් ගමු. ඔය තුරට ගනින්කෝ. ඔය ඉස්සෙල්ලා ඉන්න කෙනාද? පිටිපස්සෙ ඉන්න කෙනා තුරට එන්නකෝ. ඒව කවුද බල? ඒක ගහිල්ල. මමනේ පාලිමේ මුලට හිටියේ. මාවෙන්දයි මුලින්ම ගන්න. මේ ආච්චි. කවුද යකෝ ආච්චි? නෑ මේ නංගි මේකයි. හා? කුසපත්ත දීමෙන් තේරලා තියන්නේ මේ නංගිවෝ. අපි ඊළඟට ඔයාව බලෙන් හරි තෝරලා ගන්න කොන්දේ. මේ ඒව හරියන්නේ පුතවත් එක්ක. ඔය නොබිනා විදියට කුතවත් අදින්නේ ඉල්ලා. මට කියලා ඇඟ ඇතුලේ තියෙන ඒව එළියට අද ගන්න එපා. අන්නේ කරේ කතාව ඈ. කෝකේ. ඈ ගසන්නේ පා බොලට පුරේ දෙහි. දන්න ලෙවන්න කිහංකු. දන්න ලෙවන්න. ඒව තාවත් මං දන්නල යනවා ඉයලද. පුරෝ අනුත් ඇහෙනවා සුපිරියටම බං. මොකේ බං කරන්නේ? මොනවා කරන්නද බං? ගම්මු ගම්මු වේකන්සියක් තිබ්බ නේද තප්පුරේ පාලිකාවකට? විසෙන් විස නසී කියලා දාපු එකද? එන ගියාකෝ. මේ නංගි ඔය ඇන්නක ඇතුළට. එන්නේ නාබු වාඩි වෙන්නකෝ වාඩි වෙන්නකෝ. අයිද කිද කොන්ද? පුළුවන් ද වැඩ කරන්න ඕම? මේ අපි දැන් ඔය නංගිව ඉන්ටර්විව් කරන්නයි හදන්න හොඳේ. මොකද්ද පුරෝ මේ වයර් ෂෝට් එකේ පරණ ඇන්ටිම? ඒක තමයි මොකෝ කියන්නේ toy tang. ආයි බෝවන්. හා මම තතමිකා වැලලුනි. කාටද? මේක වගේ නම. ආ තතමිකා වැලලුනි. අම්මෝ ලස්සන නමක්. ඉතින් ඒකයි. හේසේද මම ඔබට සහාය වන්නේ. හොඳයිද? මට තව කොටට අඳින්න පුළුවන් ප්‍රශ්නයක් නේ. ඔව්. දැන් මොකටද ඔය කොටට අඳින්නේ? නෑ රාජ්‍යාන්ත්‍රික මැතිමින් සීනති කරන්නයි හදන්නේ. නංගි මේ අපේ ඔයාට වෙන පත්තිමන් දෙනවා හොඳේ. දැට ගෙදර යන්නකෝ සුදු නංගියා. ඒ තමයිනේ මම යනවා. තාතා සෙරියෝ. ඈ? කොකිලියෝ. කොකිලියෝ. ඈ මොකෝ බං? මොකද්ද බං? මෙහෙම ඉන්ටර්වයුව කරන්න පුළුවන්ද බුල? කිසි පිළිවෙලක් නෑනේ. ඈ මං ඇහැට කනට සාක්කුවට කියලා කොටස් දෙකකට බෙදුවා බං. එහෙනම් ඇහැට කනට පැත්තකට දාලා සාක්කුවට බෙදපු එකේ ඇතුළට ගනින් කරුමේ නෑ. ආයි ඩැංගෝ ඩැංගෝ මේ ඔය පොලිමේ අන්තිමට ඉන්න කෙනා එතකො එන්න. ආ මේ කොහමද අන්තිමට ඉන්න කෙනා මුලින් යන්න කියලා අහන්න එපා හොඳේ. එහෙම තමයි කුසපත්ත දීමෙන් තෝරගන්නේ. ආ එන්නකො එන්නකො. වේ මොබද අයියේ? අයියේ ගහත් කංගෙන්ට රත් වෙන්න. නිලධාරි තුමා කියපියෝ. බනින්නේ පාබුල ඕනට වඩා බයකොළුත් සල්ලි හංග ගනි. එමි මේ එන්න මල්ලි එන්න ඇතුළට එන්න. වාඩි වෙන්නකෝ. මේ කෝ සාධික තියෙන ඒව ගන්නකෝ. සුදුසුකම් බලලා ගැලපෙන රස්සාවට දාන්න හොඳේ. වේගයි වේ සාධික දන්නේ නෑ. කහවඩු නම් තියෙනවා. අර කිව්වේ වටික කහ
කාටවත් නොපෙනෙන්නේ මේ ලාච්චුවට දාන ගමන් නැගිටිනව බලන්න උසගියද ආ උස අපේ හරියටම අපේ පවුලට වඩා වියතක් මිසි මිදුලේ ගස්ලබුවේ හරියටම භාගයයි මේ මචං පුරු ඈ මූ වගේ ගොම්බඳින කනුවක් අපේ දොරටු පාළේ වැඩේට හරියටම හරිනේ බං හරියටම හරි බං මොලේ කවදක්වත් ඕනේ නෑනේ එන හැම එකටම එන්නලු දී හිටියම ඇදිනේ පොඩ්ඩක් හිතා බලන්න පබෝගියද ආගල බං දැන් කවුද මෙතන රස්සාවට එන්නේ කාගෙද කියලා අහන්නේ මේවයි වේ පවුලයි මයි දෙන්නම එන්නේ තමයි හිතන් ඉන්නේ එයාත් පොලිමේ ඉන්නවා ඒකයි කාගේ පබෝද කියලා ඇහුවේ නේ බයි බයි බා පපෝ මේ තියෙනවනේ මදයි අකුරක් ගැට ගහලා කියව ගන්න බෑනේ නේද බෑ නෙදකින් ගොන් එළුවා බෑ කිව්ව කැත පතිම ගන්න රෑ 10න් බසනවාකෝ අවුරුත් එක්ක එන්නේ නේ මි මූට පතිම දෙනවද ඔලුවට පොල්ලෙක් එකක් දෙනවද දැන් පොල්ලෙන් ගහන්න එපා පවුලගේ සල්ලි ටිකක් ගන්නකන් හිටහන්කෝ ඈ හරිද පුරක් පාඩු ටික පාඩුවට වගේ පුරක් පාඩු ටික පිරුණා මේ මොකද්ද බල පාඩුවට වගේ කියන්නේ නෑ වංශ මේ ලලනාවන් ටික හරි පත්වීම් දුන්නා වංශ පොඩ්ඩක් ඉන්ටර්වියු කරලා බලන්නකෝ ඕ බලමු බලමු මොනවද පුරක් පාඩු පිරුණේ කියලා හෙෂප්පනිස් ඒ කියන්නේ පිළිගැනීමේ නිරධාරණියක් හරි හරි කියන්නේ මේ එයා මේක හරි ගස්සගත්තා ඕ ආ එමද කො එන්න ගියා බලන්න මෙහාට වංශ එපා එපා ලඟට ගෙන්න ගන්න නම් එපා ඈත ඉඳන් නිකන් කීල යටි වගේ බලන්නකෝ හරිද මේ මගේ ඇඟිල්ල කෙලින් බලන්නකෝ ඕ උඹේ ඇඟිල්ල කෙලින් කො අර ආච්චි දෙහැින්ද නේ නේ එහෙින් නෙමෙයි එයා තමයි ඕ මොකද්ද බල ඒ බල මගෙන් පරිගැනීමේ චේතනාවෙන්ද පිළිගැනීමේ නිලධාරණිය තෝරගත්ත ගියහම් හරි හරි කලබල වෙන්න එපා වහන්ස ඔන්න වහන්සට ප්‍රසස්ති කියන්න පට්ට ලලනාව කම්මුණා කනට පවන්සල් නොවගේ ස්පියාගිරාංගින්න පුළුවන් ඕන් එහෙමද කොගෙන් නම් බලන්නේ ඒකවත් කොහර ප්‍රසස්ති කියන නංගී එන්න ආද එන්නේ වහන්ස ස්පියාංග අහන්න පුළුවන් ඈ මේ වහන්ස ස්පියා ගන්නකො වහන්ස ඈ ඔන්න කරදරයක්ද බං පොඩ හිටහන් මේ ළමයාව බලලා ඉන්න නෑ නෑ ස්පියා ගන්නකො ඇසරින්ද අර වලහෙක් එක්ක බොර ගන්න වගේ එන ළමයා කවුද බං යකෝ ඒ වෙල ඉන්නක් නේ ඔව් ඉතින් අපි වහන්සට කිව්වේ ස්පියාං අහන් ඉන්න පුළුවන් කියලා නේ ඒක තමයි ඈ ඔව් වාසනා දිනේ කි මේක පා මුතුටින් සිටේ වාසනා දිනේ කි මේක පා මුතුටින් පා මුතුටින් නැටාල මේලි දර අතේ ඔව් 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 මේලී දරාතේ උනෝ ඇවහන්ස ඔය දරා ඉන්න ඇතලිය ගහන්න ගියහම මගේ ඔළුවට සිහි නැති වෙන්න එක. එහෙමයි අපට බොල. අන්න තප්පුලා දේවිනවා. හා? උටා. ඇත්තටම සිහි නැති උනානේ බොලේ ඒ පාර. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඔව්.